සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. නිවැරදිම වෙනසක් උදෙසා ජීවිතයේ පෙළගස්වන ඔබේම වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහන අදත් මෙලෙසින් ආරම්භ වන්නේ. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 19 වන සතියේ 3 වන දිනය අද. ඉතින් අද දවසේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අසුරින් කෙරෙන දහම් ගැටළු සාකච්ඡාවක් ඔබ වෙනුවෙන් බෞද්ධ ආරෝප වාහිනියත් බෞද්ධ ආගුවන් විදුලියත් මෙලෙසින් ගෙනෙන්නේ. සදහතුනි අද දවසේත් සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන අධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදොම්බර කාශ්‍යප කරුණී ස්වාමින් වහන්සේ අපි සාතු නාදනම්වා නමස්කාර පූර්වකව දම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාතු සාතු සාතු. ඒ වගේමයි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසට නියමිත ප්‍රතිවේක්ෂා දහම් ගැටළු සාකච්ඡාවට වැඩම කරන්නට යෙදුණු වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජනීය පුහුල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමින් වහන්සේවත් අපි සාතු නාදනම්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාතු සාතු සාතු. අද දවසේත් ඔබට හරවත් දහම් ගැටළු සාකච්ඡාවක් බෞද්ධ ආරූප වාහිනීන් බෞද්ධ ආගුවන් විදුලියෙන් පුරාපයක් ශ්‍රවණය කරන්නට පුළුවන්. පුරාපයක් ඔබ ශ්‍රවණය කරන මේ උතුම් කතිකාවත වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුනේ අවිස්සාවේල්ල මාණිකාවත්ත ශ්‍රී විජයාරාම මහා විහාරස්ථ චිත්ත සමාධි භාවනා සංසදයේ සදැහැති පිරිස විසින්. එසේනම් මෙතෙන් සිට ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අපි ආරාධනා කරමු මේ උතුම් සදහම් කතිකාවත අප සැවම කෙරෙහි මෙත් සිතින් ආරම්භ කරන ලෙසට. සාතු සාතු සාතු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, විශේෂයෙන්ම අද දවසේ ප්‍රත්‍යක්ෂ ධර්ම වැඩසටහන සඳහා ධර්ම සාකච්ඡාව සඳහා වැඩම වදාළ පුහුල්වැල්ලේ සාරද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා කියලා අපි සාදුකාරණන්වද උන්වහන්සේ පිළිගනිමු. අද දවසට නියමිතව තියෙන්නේ මේ සතිය අපි සාකච්ඡා කරමින් ඉන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගත යුතු කරුණු කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීමයි අද දවසේ නියමිතව තියෙන්නේ. විශේෂයෙන් ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ අපි කතා කරන්නේ අපේ ජීවිතය නිවැරදි කරගන්න කොහොමද මේ ප්‍රායෝගිකව යම් දෙයක් කරන්නේ, මේ සූත්‍ර භාවිතා කරන්නේ කොහොමද කියන එකයි. නැත්තම් ධර්මය ප්‍රායෝගික භාවිතය පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කරන්නයි අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන ආරම්භ කරේ. ඉතින් ඒකින්ද නමුත් බදාදා දවසේදී අපි මෙහි මූලාශ්‍ර පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් මේ සතියේදී මූලාශ්‍ර පිළිබඳ සාකච්ඡා කරමින්මයි වැඩසටහන ආරම්භ වෙලා තියෙන්නේ. අපි කල්පනා කරා සති සමහර සතිවලදී ඒ අත්‍යවශ්‍ය සූත්‍ර ධර්ම කීපයක් සාකච්ඡා කරන්න ඕන කියලා. මොකද ප්‍රායෝගිකව අපිට ජීවිතේ ජීවත් කරනකොට තියෙන ගැටලු සම්පාදනය කරගන්න ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දැන ගැනීම පිණිසත් මේ දින දෙකේ අපි මේ සතියේ වැඩසටහන විදිහට යම් පැවරුමක් ලබා දීලා තියෙනවා අපේ පින්වන්ත ඇත්තන්ට. ඒ පිළිබඳව කෙටි සටහනක් මූලිකව සඳහන් කරන්නයි සූදානම් වෙන්නේ. අපි පුංචි විමසීමක් කරා අපෙන්ම හැම දුකකටම හේතුව තණ්හාව බව අපි දන්නවා. හැම දුකකටම හේතුව තණ්හාව බව, දුක් ඇති වෙන්නේ තණ්හාවෙන්ද කියලා දන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයට අනුවත් දන්නවා. ඉතින් එහෙමනම් මේ සූත්‍ර ධර්මයට අනුව යම් මනාපයක් අමනාපයක් ඉපදුනොත් ඒ මනාපය අමනාපය, ඒ කියන්නේ ඇහෙන් රූප දැක, කණෙන් ශබ්ද අසා, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ශරීරයට පහස සහ මනසට ආදරය ආදී ධම්ම කියන දේවල්, ඒ වගේ හැඟීමක්, ආදර හැඟීමක් වගේ දෙයක් නැතන් තරහක් ඉපදිලා මනාපයක් අමනාපයක් ඇති වුණාම ඒ මනාපය අමනාපය පිළිබඳව ඒ මනාපය අමනාපය සංකතයි, ඕලාරිකයි, පටිච්චසම්පන්නයි කියන ආකාරයට ඒ
ඒවා මෙනෙහිවීම හේතුවෙන් මේ අනාපය අමනාපය දුර වෙලා දුරු කර ගන්න ඕනේ. පරිසම්පන්නයි ඕලාරිකයි සංකතයි කියන ආකාරයට මෙනෙහි කරලා එතකොට උපේක්ෂාවේ හිත පිහිටන්න ඕනේ. ඉතින් මේ කාරණා ගොඩාක් කාරණා ගොඩාක් තියෙන තැනක අපි එකක් විතරක් කරගත්තා ඊයේ දවසේ පෙරේද දවසේ මේක අපේ ජීවිතයට එකතු කරගමු කියලා. ඒ තමයි පටිච්චසමුප්පන්න නම් මේ දේවල් එහෙමනම් හේතුව විදිහට අපිට මේ මනාප හෝ අමනාප හින්දා යම් දුකක් ඇති වෙනවා නම් හේතුව තණ්හාවයි. එහෙනම් අඩුම ගානේ මේ තණ්හාව කියන එක අපිට මතක් වෙනවද දුකක් ඇති වෙනකොට කියලා? තණ්හාව මතක් වෙනවද තමගේ දරුවෙක් දකින්න නැතුව දුකක් ඇති වෙනවා කියනකොට? අපි කියන්නේ හැම වෙලෙම දරුවා දකින්න නැති හින්දා දුකක් ඇති වෙනවාය කියලා. ඊළඟට මොන හරි කෑමක් නැති වෙනකොට දුකක් ඇති වෙනවා නම් අපි කියන්නේ කෑම නැති වෙන හින්දා දුකක් ඇති වෙනවා කියලා. කොයිලාවත් දරුවා කෙරෙහි තියෙන තණ්හාව හින්දා, මගේ තුල තියෙන තණ්හාව හින්දා මේක ඇති වෙනවාය කියන කාරණාව මතක් වෙනවා බොහෝම අඩුයි. ඒක අපි පෙරේද දවසේ සමුද දවසේ කතා කරා. ඒක හදාගන්නේ කොහොමද කියලා. ඒක හැදුනොත් යම් හේයකින් අපේ ජීවිතයට ජීවිතයේ අපිට මානසික දුක් ඇති වෙන හැම වෙලාවකම වගේම කායික දුක් ගැනත් අපි කතා කරා. කායික දුක්වලදීත් ඒක පටිච්චසමුප්පන්නව තණ්හාව හින්දායි මේ දුක් ඇති වෙන්නේ කියන එක හිතන්නේ කොහොමද? මොකද කයින් මනාපයක් අමනාපයක් ඇති වුණත් මේක පටිච්චසමුප්පන්නයි කියන එක මතක් වෙන්න ඕන හින්දා අර කාරණා තුනෙන් එකක් අරගෙන ඒ එකක්වත් ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද කියන එක ගැන කතා කරද්දී කායික දුක් ගැන අපි කොහොමද තණ්හාවයි හේතු වෙන්නේ කියන එක මතක් වෙන්නේ. අපි සාකච්ඡා කරා පෙර භවයේ මාව මැරෙන වෙලාවේ කොයි වෙලාවක හරි තිරිසන් සත්‍ය කර වෙලා ඉඳලා මනුස්සෙක් වෙලා ඉඳලා කොතන හරි මාව මැරෙන අවස්ථාවක් තියෙනවාද? ඒ අවස්ථාව වෙනකොට මට රූප බැලීමේ මදිකම, තව බැලීමේ ආසාව, නැත්නම් තණ්හාව, ඒ තණ්හාව හින්දා නේද අදටත් මම මේ දුක් විඳින්නේ කියන එක සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම සම්බන්ධ වුණා නම් අපිට නිබන්ධව කායික දුක්, මානසික දුක් දුක් ඇති වෙන හැම වෙලාවෙම ඒ මොහොතේම ඒකට හේතුව තණ්හාවයි කියන එක අඩුම තරමින් ඇති වුණා නම් මේ වෙනකොට තණ්හාව නැති කරන වැඩපිළිවෙල අපේ ඇස්සේ අපේ ඇතුළාන්තයෙන් සකස් වෙලාද නැද්ද? ඉතින් ඒ සඳහා අතීත සිද්ධි අරගෙන ඒ සිද්ධිවල මේ මෙතන හැම තැනකදීම මම දුක් විඳ නම් දුක් විඳ තණ්හාවෙන්ද නේද කියන එක ඉස්මතු කරගන්න කියලා කිව්වා. මෙනෙහි කරලා මෙනෙහි කරලා එහෙම කරුවාට පස්සේ අපි හිතමු කවුරු හරි බයිනකොට අපිට දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන්නේ අප්‍රිය වචන කියනකොට ඇති වෙන දුකක්. ඇයි ඒ දුක් ඇති වෙන්නේ? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. එහෙනම් ප්‍රිය වචන කෙරෙහි තණ්හාවක් නැහැ. එහෙනම් අප්‍රිය වචන හැනකොට දුකක් ඇති වෙන්නේ නෑ. එහෙනම් අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වෙන්න ඕනේ හොඳින් මේකේ தත්ත්වය මේකයි. එහෙනම් මට තණ්හාව හින්දා තමයි මේ සියලු දුක් ඇති වෙන්නේ කියන එක මගේ ඇතුළාන්තයේම තියෙන ප්‍රශ්නයක් කියන එක පුළුවන් වෙන්න ඕනේ කිව්වා. ඒකට බොහෝ සිද්ධි අරගෙන මෙනෙහි කරන්න කිව්වා. හැම මෙනෙහි කරපුවාම සාමාන්‍ය ජීවිතයේදී ඒ අදහස තමන්ගේ තුලින් නැగిලා එන தත්ත්වයට පත් වෙයි. උදාහරණයක් විදිහට බැනුම් අහනකොට යම්කිසි කෙනෙක්ගෙන් මට බැනුමක් අහන්න වෙනකොට අපිට උපදින්නේ තණ්හා, අපිට උපදින දුකට හේතුව තණ්හාව කියන එක මම දිගින් දිගට මෙනෙහි කරොත් අතීතේ මට මෙතෙන්දිත් මේ තණ්හාව හින්දාමයි මේ දුක් ඇති වෙලා තියෙන්නේ, මෙතෙන්දිත් මේකම හින්දා තමයි දුක් ඇති වෙලා තියෙන්නේ කියන එක මෙනෙහි කරොත් වර්තමානයේ මට කවුරු හරි බයින වෙලාවක ඇත්තටම බයිනකොට මට මේ බැනුම හින්දා නෙවෙයි මගේ හිතේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාවයි, ඒක මං අයින් කළා දාපුවා, අයින් කළා දාන්න වැඩ පිළිවෙල හදන්න ඕනේ කියලා මතක් වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි දවසේ අපි අඟහරුවාද දවසේ කතා කරේ තණ්හාව කියන එක මතක් වෙලා විතරක් මදි, ඒක නැති කිරීම මතක් වෙන්නත් ඕනේ. ඒක නැති කිරීම සඳහා අපි භාවිතා කළ යුත්තේ ආර්ය ශ්‍රැණික මාර්ගය කියන එක මතකයට නැගෙන්න ඕනේ කියන එක ගැන සාකච්ඡා කරා. එහෙම මතකයට නැගෙන්න නම් අපිට මේ ඒවා ගැන අපි මෙනෙහි කළ යුතුව තියෙන්න ඕනේ. තරහ කියන එක හින්දා දුකක් ඇති වෙනවා නම් ඒ තරහ නැති වුණොත් ඒ දුක නැති වෙනවා. තරහ නැති කරගන්නා මෛත්‍රිය වඩන්න ඕනේ. මෛත්‍රිය කියන එක තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා අව්‍යාපාද සංකප්ප කියලා. රාගාදී කෙලෙස් ධර්ම හින්දා දුකක් ඇතිවන්නේ නම් ඒක මගේ ඇතුළාන්තයේ තියෙන තණ්හාව හින්දා ඒ දුක ඇති වෙන්නේ. ඒක නැති කරන මාර්ගය මොකක්ද? අසුභ භාවනාව, වේදනානුපස්සනාව ආදී වශයෙන් ධර්ම අවබෝධ කිරීම කියන විසඳුම තමන්ගේ පැත්තෙන් එන්න ඕන. වෙන විසඳුම් ඒවට తాවකාලික පෝෂණය ලබා දෙන විසඳුම් වලින් මේක සකස් කරන්න බෑ කියන එක අදහසක් විදියට, හැඟීමක් විදියට එන්න නම් අපි අතීතයේ වැරදිච්ච තැන් පිළිබඳ එවැනි මෙනෙහි කිරීම කරලා මේක පටිච්චසමුප්පන්නයි ඕලාරිකයි කියලා වර්තමානයේ එන
හෝ තමන්ගේ ඇතුළාන්තයෙන් එන මේ මනාපය අමනාපය පිළිබඳව ප්‍රායෝගික ඔන්න තත්ත්වය ඇති කර ගන්න ඕන කියලා සාකච්ඡා කරා. ඔය ටික තමයි දැනට අපි කතා කරපු කාරණා ටික. ඉතින් මේ එක ප්‍රායෝගික කාරණා කීපයක් විතරයි කතා කරේ, එකක් විතරයි මේකට අදාළ. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්මයක් තියෙනවා. ඒක මේ අතට ගවේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අවස්ථාව තියෙන්න ඕනේ. ඒකින්ද මේ මූලාශ්‍ර පිළිබඳ අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඒක හින්දායි අපි පොඩි ස්වාමීන් වහන්සේගේ විමසල බලමු. හැමුණොත් මෙහි මූලාශ්‍රයන් නැත්නම් මේ භාවනාව මේ සූත්‍ර ධර්මයේහි කුමන කාරණාවක් ආරම්භය බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරාද, ඒ නිධාන කතා ඇසුරෙන් අපිට ලබාගත හැකි ආදර්ශයන් තියේද කියලා මූලික වශයෙන් මේ සූත්‍රය පිළිබඳ අපි ස්වාමීන් වහන්සේගෙන් විමසලා බලමු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් දින දෙකක් තිස්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පිළිබඳව සාකච්ඡා වෙලා තිනෝ යම් පරාසයකට. ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ චක්කු ඉන්ද්‍රිය, එහෙම නැත්නම් ඇස ඇසුරු කරගෙන යම් අකුසල ස්වභාවයන් උපදිනවද, ඒ අකුසල ස්වභාවයන් දුරු කිරීම සඳහා කරන කුසල මානසිකාර්ය, ඒකට කියන ඉන්ද්‍රිය භාවනාව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලෙත් මේ චක්කු ඉන්ද්‍රිය ආදිය ඇසුරු කරගෙන උපදින මේ මනාපමනාප දුරු කරන්නට විවිධ මාර්ග භාවිතා කරපු අය හිටියා. එක්කෙනෙක් තමයි පාරාසරිය බ්‍රාහ්මණය කියන්නේ. ඒ පාරාසරිය බ්‍රාහ්මණයටත් හිටියා මේ අතවැසියෝ. ඉතින් මේ පාරාසරිය බ්‍රාහ්මණයත් මේ අතවැසියන්ට යම් ක්‍රමයක් උගන්වලා තිබ්බා, ඇස ඇසුරු කරගෙන මනාපමනාප උපදිනකොට මෙහෙම දුරු කරන්න පුරුදු වෙන්න කියලා. ඉතින් මේ විදියට ඒ පුහුණුවේ එදිමින් ඉන්නකොට උත්තර කියන ඒ බ්‍රාහ්මණයාගේ ශ්‍රාවකයෙක් දවසක් බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. බුදුරජාණන් වහන්සේ හමුවට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒ උත්තර කියන මානවකයාගෙන්, ඔබේ ගුරුවරයා එහෙම නැත්නම් පාරාසිරිය බ්‍රාහ්මණයා කොහොමද මේ ඇස ඇසුරු කරගෙන උපදින මනාපමනාපාදිය දුරු කිරීමේ පිළිවෙත උගනලා තියෙන්නේ කියලා. එතකොට මේ උත්තර කියන මානවකයා සඳහන් කරනවා, බුදුරජාණන් වහන්සේ අපේ ගුරුවරයා පාරාසිරිය බ්‍රාහ්මණයා අපට උගන්වලා තියෙන්නේ රූප නොදක සිටීමෙන්, රූප නොදක සිටීමෙන් ඉන්ද්‍රිය භාවනාව කළ හැකි බවයි, ශබ්ද නොඅසා සිටීමෙන් ඉන්ද්‍රිය භාවනාව කළ හැකි බවයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උත්තර කියන මානවකයෙන් අහනවා, එහෙනම් මේ ලෝකේ හොඳට ඉන්ද්‍රිය භාවනාව කරන්නේ අන්ධයෝද කියලා අහනවා, බිහිරන්ද කියලා අහනවා, මොකද යාළට පේන්නෙම නැහැ. ඉතින් ඒ වෙලාවේ සඳහන් කරනවා දේශනාවේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් අහංසේ තුල තමයි සඳහන් වෙලා තියෙන සූත්‍රය, උත්තර මානවකයාට කර කියා ගන්න දෙයක් නැති වෙනවා, බිම් බලා ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ත්‍රිහිත ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, පින්වත් ආනන්ද දන්නවද ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කොහොමද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, භාග්‍යතුන් වහන්සේ අපි හැමදෙනාටම ප්‍රයෝජන පිණිස ඒ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව අපට උගන්වන්න කියා දෙන්න කියලා. ඊට පස්සේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ දේශනාව ඉස්සරහට බුදුරජාණන් වහන්සේ කරගෙන යන්නේ. හරි. එතකොට දැන් අපිට පැහැදිලි ඇහෙන් රූප දකින්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. කණෙන් ශබ්ද අසන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. නාසයෙන් ගන්ධ. එතකොට මේ දැන් ওই විදිහට ඔය ඉන්ද්‍රියන් 6 දක්වාම මේක විසිරලා යනවානේ. එතකොට අන්තිම එක ගත්තොත් සිතෙන් සිතුවිලි නොගෙන ඉන්නවා කියන එක නෙවෙයි එහෙනම්. නේද? අද මේ වර්තමානයේ සමහර වෙලාවට සමහර අය වරද්දවා ගන්නවා සිතුවිලි නැති කරලා දාන්න ඕනේ. සිතුවිලි නැති කරලා දාන්න ඕනේ කියලා. එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා දැන් මෙතනදී සිතුවිලි නැති කිරීම කියන එක නෙවෙයි මේ ඕලාරිකයි පටිසම්පන්නයි ආදි වශයෙන් තියෙන මේ ඉන්ද්‍රිය භාවනාව. ආර්ය විනේහි ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද කියන එකත් අපි විමසගෙන ඉමු. මේ අර්ථ දැක්වීම වලට යන්න ඉස්සෙල්ලා
ඒ පිළිබඳ කොහොමද සූත්‍රය සඳහන් වෙන්නේ කියලා. එහෙමයි, මේ සූත්‍රය සඳහන් කරන තියෙනවා මේක කොටස් තුනකට තියෙනවා. ඉස්සෙල්ලම සාමාන්‍ය අවබෝධයට පත් නොවුණු අයගේ ඉන්ද්‍රිය භාවනාව, ඊළඟට සෝතාපන්නාදී ස්වභාවයට පත්වෙච්ච අයගේ ඉන්ද්‍රිය භාවනාව, ඊළඟට රහතන් වහන්සේලාගේ මානසික ස්වභාවය. එතරෙදි සඳහන් කරලා තියෙනවා මේ පළවෙනි කොටස විදියට අවබෝධයට පත්වීමට අවශ්‍ය පුහුණු වීම වල දෙන ශ්‍රාවකයෝ ඇහැ සුරු කරගෙන මනාප උපදිනකොට, අමනාප උපදිනකොට ඒ මනාපයේ දිහා බලන්න ඕන ආකාර තුනක් විග්‍රහ කරලා තියෙනවා. එකක් තමා ඕලාරිකයි කියලා දකින්න ඕනේ. දෙවෙනි එක සංකතයි කියලා දකින්න ඕනේ. තුන්වෙනි එක ඒ පුදුණු මනාපය කියන හැඟීම පටිච්චසමුප්පන්නයි කියලා දකින්න ඕනේ. ඒ විදිහට සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියමින් මනාපය කියන හැඟීම දිහා නුවණින් බලමින් විදසුන් ඇසින් මේ ඕලාරික සංකත පටිච්චසමුප්පන්න වූ ස්වභාවය දකිමින් හිතන්න ඕනේ යම් මේ විදර්ශනාවෙන් උපදින උපේක්ෂාවක් තියෙනවා නම්, අන්නේ උපේක්ෂාව කොච්චර සාන්තද ප්‍රණීතද කියලා මනසිකාර කරන්න ඕනේ. අමනාපයක් කියන්නේ හිතේ උපදින හැඟීමක්. ඇහැට පේන සමහර දේවල් සම්බන්ධව අමනාපය උපදිනවා. ඒ හැඟීම උපදිනකොටත් ඒක සංකතයි පටිච්චසමුප්පන්නයි ඕලාරිකයි වශයෙන් දකිමින් මේ විදසුනෙන් දැකීමෙන් උපදින යම් උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව කොච්චර සාන්තද ප්‍රණීතද කියලා මේ දිගින් දිගට කරන මානසිකාරයක් විදිහට තමයි විග්‍රහ කරලා තියෙන්නේ. හොඳයි. ඒ තියෙන්නේ එතකොට මේ මාර්ගස්ත පුද්ගලයෙක් ගැන නෙවෙයි, මේක කොටස් තුනකට තියෙන බවයි සඳහන් වෙන්නේ. කොටස් තුනකට තියෙනවා. දැන් අපි මේවා අධ්‍යයනය කරනකොට ඇත්තටම අපිට මේ ඒ පුද්ගලයාගේ ස්වરૂපය ගැනත් යම් අදහසක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මම මේ කියපු කාරණාව, දැන් මේ කියපු කාරණාව මේ විදිහට දකින මානසිකාරයක් කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. මේ මානසිකාරය උපදවා ගන්න දැන් අපි ඊයේ පෙරේදා මේකේ තියෙන මූලික හරයක් කතා කරා. දැන් මේකෙන් හොඳට තේරෙන්න ඕන මේකේ තියෙනවා එක්තරා මානසිකාරයක්. මොකද්ද මේක තුලින් උපදින උපේක්ෂාව. උපේක්ෂාවේ තියෙන සාන්ත ස්වභාවය, ප්‍රණීත ස්වභාවය කියන එකේ දැන් අපි අර කතා කරපු කාරණා දෙකෙන් මෙහාට ගිය තැනකට දැන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මම මෙන්න මෙහෙම කිව්වොත් මේක පිළිබඳව අපි හිතමු දැන් මනාප අමනාප දෙකෙන් අපිට රිදෙනවනේ. එද මනාප අමනාප දෙකෙන්ම අපිට යම් කිසි රිදීමක් තියෙනවා. තුවාලයකුත් රිදෙනවනේ. අපේ ශරීරයේ තුවාලයක් ඇති වෙලා තියෙන වෙලාවක ශරීරයේ ඒ තුවාලයේ රිදීම් හමුවේ අපිට අදහසක් තියෙනව නේද? දන්න දෙයක් හින්දා බෙහෙත් දැම්මුත් මේක සුව කරගන්න පුළුවන්. එතකොට රිදෙන්නේ නැහැ. මේක අඩු කරගත්තොත්, මේක නැති කරගත්තොත්, මොකද මේ තුවාලය කියන එක බෙහෙත් දැම්මුත් හොඳ වෙන ස්වභාවයේ තියෙන දෙයක්. එහෙනම් ඒක හේතු නිසා හටගෙන හේතු නිසා නැති වෙන එකක්. ඒක හේතු නිසා හටගන්නේ නැති වෙන්නේ කියන වචන එතන නැහැ. නමුත් ඒ අදහස අපි ළඟ තියෙන උපදින හැඟීමේ නේද? ඒකත් එක්ක බෙහෙත් දැමි බෙහෙත් දාන්න අපි නිකම්ම බෙහෙත් දාන්න පෙළඹෙනවා. ඒ බෙහෙත් දාන්න පෙළඹෙන්නේ ওই අදහස තියෙන හින්දා. ඒ අදහයේ බෙහෙත් දානකොට අදහස තියෙනව නේද? මේක සුවයක් ලැබෙනවා කියලා. මේ රිදෙන ඒවා නැති වෙනවා කියලා. අන්න එහෙම මනාප අමනාප කියන්නේ තුවාල වගේ විය යුතුයි. එතකොට ඒවා හේතු නිසා හටගන්නේ. මේක ඕලාරිකයි සංකතයි කියලා හේතු නිසා හටගන්නේ. එතකොට ඒක නැති කිරීමක් තිබේ නේද? නැති කිරීමක් තිබේ. දැන් ඔය ගෙදර ඉන්නකොට ඒ වගේ මනාප අමනාප ඇති වෙනකොට එහෙම අදහසක් එහෙම තියනවද දැන් මේ තුවාලෙ බෙහෙත් දාගෙන ඉක්මනට අඩු කරගන්න ඕනේ කියලා තියනවද දැන්? ඒකයි අපි ඊයේ පෙරදා පුරුදු කරේ. ඒක මේක තණ්හාව හින්දායි හටගන්නේ. මේ තණ්හාව නැති කරන්න නම් නේද මේ බෙහෙත
යෙදෙන්න ඕනේ මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දවස් දෙකක් තිස්සේ පුරුදු පුහුණු කරේ මේ හේතුව දැන ගැනීම සඳහා. ඉතින් මේක බොහොම කොච්චර සාර්ථකව අපේ මානසිකාරය දිහා බුදුරජාන් වහන්සේ කරලා තියෙන විග්‍රහයක්ද කියලා බලන්න අපිට ඒවා තියෙන සියුම් භාවය දැනෙන්නේ මේ වගේ ධර්මයේ සාකච්ඡා කරද්දී. එතකොට දැන් මේක එක්තරා වැඩපිළිවෙලක්. මේක සිද්ධ කරගන්න ඕන සාමාන්‍යයෙන් මට මනාපයක් අමනාපයක් ඇති වුණාට පස්සේ තේරුණාට පස්සේ මේ මානසිකාරය ඇති කරගෙන ඒක නැති කරගන්න ඕනේ නැත්නම් ඒ වැනි මානසිකාරයක් ඇති කරගෙන ඒ නැති වෙන තත්ත්වෙ හිතපත් කරගන්න ඕනේ සාමාන්‍යයෙන් සතියකින් දවස් දෙකකින් තුනකින් පැයකින් කොච්චර කාලෙකින්ද කියන එක ගැන යම් අදහසක් මේ සූත්‍රය තුළ අපිට ඉස්මතු කරගන්න පුළුවන්ද? ඒ සඳහා මොනවා හරි මූලාශ්‍රවල තියෙනවද? ඒ වගේ කොච්චර ඉක්මනින් මේක සිද්ධ වෙන්න ඕන සිද්ධ කරගන්න ඕනද කියන එක පිළිබඳව. එහෙමයි, මේ ලොකු සන්නාංශ උදාහරණ 6කින් මේක විග්‍රහ කරලා තියෙනවා සූත්‍ර දේශනාවේ. ඒ කියන්නේ අපේ විදර්ශනා වේගය වගේ හැඟීමක් මට ඒක බලද්දී ආවේ. එහෙනම් අපි කොච්චර විදර්ශනාවෙන් බලවත් කුසලයක් ඇති කරගෙන ඉන්න ඕනද මේ අකුසල් හමුවේ කියලා. දැන් පළවෙනි උදාහරණය සඳහන් කරලා තියෙනවා මේ ඇහැට යම්කිසි රූපයක් පෙනිලා ඒ රූපය හමුවේ මනාපයක් කමනාපයක් ඉපදුනොත් ඒක අකුසල්. ඒතර අකුසල ස්වභාවය බැහැර වෙන්න ඕනේ මේ විදර්ශනාව නැවත 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 පුරුදු කරපු කෙනාට ඇහිපිය ගන්න වේගයක් තුළ. එතන සඳහන් කරනවා මේ නිරෝගී කෙනෙක් ඇහිපිය ගන්න වේගයක් තුළ කියලා. දැන් මලානිකව ඇහිපිය ගන්න වේගයක් නෙවෙයි, සූත්‍රය එහෙම විග්‍රහ කරලා තියෙනවා හොඳ නිදුක්ව ඉන්න කෙනෙක් ඇහිපිය ගන්න යම් වේගයක් දෙවන් වූ වේගයක් තුළ උපන් අකුසලයේ ප්‍රහාණය වෙන්න ඕනේ. දැන් ලොකු සාන්නාංශ මේ දැන් මේ දහම් පුහුණුවේ යෙදෙන අයටුණත් දැන් මේ අකුසලය දුරු කර ගැනීමට යන කාලයේ මේ විවිධ පරතර තියෙනවා. දැන් සමහර අයට උදේට තරහ ගියොත් හැන්දෑ වෙනකම් මේ තරහ නැති වෙන්නේ නැහැ. සමහර අයට වරු වෙන්නේ තරහ නැති කර ගන්න පුළුවන්. සමහර අයට මාස ගණන් යනවා ඒ පුදුලකස සබ. ඒක එකත් එක්තරා දක්ෂතාවයේ අනුව තමයි. අනුව තමයි. දැන් අපි හිතමු මේ ඒ කියන්නේ මේ මේක කරගන්න ඕන කියන එකේ වටිනකම දැන් අපි හිතමු මේ මරණාසන්න මොහොතක් ආව කියලා. දැන් අපේ සාමාන්‍ය ජීවිතේ නම් මේ අකුසලයේ දුරු කර ගැනීමට යම් කාලයක් පිළිබඳව යම් අදහසක් හරි ඇති කර ගන්න පුළුවන්. නමුත් මරණාසන්න මොහොතේදී අපට අකුසලයේ දුරු කර ගන්නට මරණාසන්න මොහොතේ යම් මනාපයක් කමනාපයක් ඉපදුනොත් ආයෙත්ින් හැරෙන්නවත් වෙලාවක් නැහැ. දැන් කෙනෙකුට දැන් හිතෙනවා නම් මට සාමාන්‍ය මේ ගෙවි යන ජීවිතේ මේ කාලේ යම් මනාපයක් කමනාපයක් ඉපදුනම වරුවක් තියෙනවා, පැය ගාණක් තියෙනවා කියලා. හරි භයානකයි ඒක ලොකු සන්නාංශ. මොකද මරණාසන්න මොහොතේ යාට පිළිසරයි කරකියා ගන්න දෙයක් නැහැ. කරකියා ගන්න දෙයක් නැහැ. යාට වෙලාව මදි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රායෝගිකව ඇසිපිය ගන්න වේගයත් තුළ මේ මනාපමනාපය ප්‍රහාණය වෙන විදිහට මේ විදර්ශනාව ගත හැකි බව මෙතන මේ අපට මතු කරලා තියෙනවා. ඊළඟට කනට ඇහෙන සමහර දේවල් සම්බන්ධවත් එහෙම අපට මනාපමනාප උපදිනවා. ප්‍රියමනාප ශබ්ද හෝ අමනාප ශබ්ද පිළිබඳව අප්‍රිය ශබ්ද පිළිබඳව මනාපමනාප උපදින්න පුළුවන්. අසුරු සනක් ගන්න වේගයක් තුළ ඒ අකුසලයේ දුරු කර ගැනීමට මේ සංකතයි පටිසම්පන්නයි ඕලාරිකය ආදී වශයෙන් විදර්ශනා කරමින් අකුසලයේ බැහැර කිරීමේ ප්‍රබල කුසල වේගයක් ඇති කර ගන්න ඕනේ. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ හේතු වෙලා හරි අකුසලයක් හටගත්තොත් මනාපමනාපයක් හටගත්තොත් උදාහරණෙට තියෙන්නේ ඇල කරපු නෙළුම් පතක. කියන්නේ ඇල කරපු එක. මදක් ඇල කරපු නෙළුම් පතකට යම් වතුර බිඳුවක් දැම්මොත් පහළට යන්නේ යම් වේගයකින්ද? එවන් වූ වේගයක් තුළ නාසයට දැනෙන ගඳ සුවඳ සම්බන්ධව ඇති වෙන මනාපමනාප කියන අකුසල ස්වභාවයන් ප්‍රහාණය වෙන්න ඕනේ. ඒ විදිහට අපි හිත හදාගෙන ඉන්න ඕනේ. අර ලොකු සන්නාංශේ මතක් කළා වගේ මේක මේ සෝතාපන්න වෙලා කරන එකක් නෙවෙයි. ඊට කලින් අපේ විදර්ශනාව කොච්චර ඈතට යන්න ඕනද කියලා තමයි විග්‍රහ වෙන්නේ. ඊළඟට දිවට යම් රසයක් දැනුණොත් රසින්දත් මනාපමනාප උපදින්න පුළුවන්. කෙනෙකුට මරණාසන්න මොහොතේ වුණත් ආහාර විශේෂ ගිජුව කටයුතු කරනකොට කෙනෙකුට මේ එහෙම තිය අපට ආරංචි වෙලා තියෙන අවස්ථාව උනතරම් තියෙනවා. මරණාසන්න මොහොතේ අර මට මතකයි එක්තරා කෙනෙක් කිව්වා මේ කියලා තිබුණා
බටවලින් තම ආහාර යවන්නේ බුලත් විටක් කොටලා බටේදි ගියවන්න කියලා. එතකොට කියන්නේ බුලත් විට පවා හේතු වෙලා ඒ වෙලාවට අකුසල සහගත මානසිකත්වයක්. කියන්නේ රසවත් දැනෙන්නේ නැති නේද? රසවත් දැනෙන්නේ නැහැ. ඉතින් බටේදි ගියානෝ රසයක් දැනෙන්නේ නැහැ නේ. බඩට හරි වැටිත් දෙන්. කොච්චර තණ්හාවක්ද නේද? එහෙමයි. එතකොට ඒ වෙලාවේ ඇතිවෙනේ මනාපය මොනතරම් ව්‍යසනයක් සංසාර ජීවිතේට කරයිද කියලා අපිට කියන්න බෑ. ආහාර વિશે නමුත් එහෙමනම් මනාපමනාපයක් තිබුණොත් උදාහරණයක් තියෙන්නේ දිවක තියෙන කෙළපිඩක් බැහැර කරන්නට යන්නේ යම් වේගයක්ද යම් කාලයක්ද. එවන් කාලයක් තුලේ අකුසලයේ දුරු කරගන්න ඕනේ. දුරු වෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා මේ ශරීරයට දැනෙන පහස පිළිබඳව. එතකොට ශරීරයට දැනෙන පහස පිළිබඳව ඊළඟට මනසට දැනෙන ධර්ම පිළිබඳව දැන් මුලින් සඳහන් කළා ආදරය වගේ හැඟීම්. දැන් අපි හිතමු අපිට යමෙක් ගැන ආදරයක් ඉපදුනොත් බොහෝ අය ඒකත් එක්ක මින්න ගතියක් තියෙනවා. දැන් දරුවෝ ගැන අපට ආදරයක් ඉපදුනොත් එහෙම ඒකම මිහිරක් කොට ආස්වාදයක් කොට ජීවත් වෙන ගතියක් තියෙනවා. නමුත් අන්නේ මනසට දැනුනේ අකුසලාදී ධර්ම හැමුවේ පවා රත්ෙච්ච යකඩ කබලකට වතුර බින්දුවක් දානකොට ඒ කතුරුදහම් වෙන්නේ යම් වේගයකින්ද? අපි තුම් රත් වෙච්ච තෙල් තාච්චියක් තියෙනවා කියලා හොඳට රත් වෙච්ච ඒකට වතුර බින්දුවක් දැම්මට පස්සේ ඒ වතුර බින්දුව අතුරු දහම් වෙන්නේ යම් වේගයකින්ද? එවන් වූ වේගයක් තුල මේ මනස ඇසුරු කරගෙන උපදින ආදරය ආදී හැඟීම් පවා ප්‍රහාණය වෙන මට්ටමට විදර්ශනාව දියුණු කරගෙන ඉන්න ඕනේ. ත්‍යාන්නේ විදියට මේ අපි ඉන්න ඕන තැන අපි ඉන්න ඕන තැන නැතිව බලන්න අපිට මුලාවටපත් නොවෙන්න හේතුවක් වෙනවා. එවැනි තත්යකට පත් වුණා කියලා වක්වත් කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ මම සෝතපන්නයි කියලා. ඒතර අද මේ අන්තම් පුංචි පුංචි මේ ධර්ම කරුණු අරගෙන මගේ තුල ඒක තියෙනවා අය කියලා හිතාගෙන මුලාවටපත් වෙනවා. ඒ කියන්නේ එච්චර දියුණු තත්යකටපත් වෙන්න ඕනේ. ඒත් සෝතපන්න ස්වභාවයෙන් මෙහා කියන එක. ඉතින් මේක හරීම මේ කිසිම ඉඩක් තියලා නැහැ. අර උදාහරණ දෙකේදීම ඇසිපිහෙලන එකයි අර වකුට වෙලා තියෙන අත අධිකාරණ එකයි කියන අවස්ථා දෙකේදීම කියන්නේ ගිලන් නැති නිරෝගී පුද්ගලයෙක් කියලා. බුදුරජාණන් වහන්සේ අපිට රින්ගන් ඉඩක් තියලා නැහැ කොහොමවත්. ඇත්ත කතාව එහෙමයි. ඔව්. ඒ කියන්නේ නැතත් දැන් ගිලන් පුද්ගලයෙක් නම් මේක හිමි කරනවා වගේ කාර්යයක් ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. ගිලන් නැති පුද්ගලයෙකුට වකුට වෙච්ච අත අධිකාරින් යන කාලය කියලා නේද? දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ තරම් සංකීර්ණ වැඩපිළිවෙලක් හරියට නිකන් ගානක් හදලා විසඳුමක් ගන්නවා වගේ දීර්ඝ වැඩපිළිවෙලක් කියලා අපිට හිතෙන්නේ. මේක ඇත්තටම ප්‍රායෝගික තලයක තියෙනවද මේක අපිට කරන්න පුළුවන්ද කියන එක ගැන දීර්ඝව අපිට සාකච්ඡා කරන්න වෙයි මං හිතන්නේ. ඒකට මම පොඩි ප්‍රවේශයක් ගන්නම්. ඒ කියන්නේ දැන් සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි කියන කාරණා තුනත් එක්ක මේක කරගෙන යන්න මෙච්චර කෙටියෙන් පුළුවන්ද කියලා පුංචි ප්‍රවේශයක් අරගෙනම අපි බලමු. ඒ කියන්නේ මං මෙහෙම කියනවා මේක මේ වචන තුනත් එක්ක ඇති වෙන අපිට මේ වචන තුන පිළිබඳ ඇති වෙන හැඟීමක් චේතනාවක් වෙන්න ඕනේ. මේ මොකද හුඟක් තැන්වලදී අපිට පේන්න තියෙනවා කුසල හැඟීම කියන එක දැන් අපි ගත්තොත් ඊර්ෂ්‍යාව කියන එක අකුසලයක්. මුදිතාව කියන්නේ කුසලයක්. මුදිතාව කියන කුසලය කුසල හැඟීම වචනයෙන් විස්තර කරන්න පුළුවන්ද? ඒ චේතනාව පිළිබඳව අපිට විස්තර කරන්න පුළුවන් එක මෙන්න මෙහෙමයි කියලා මේ පාට මේ හැඩය මේ නේද එහෙම විස්තර කරන්න පුළුවන් එක නෙවෙයි. ඒක උපදින හැඟීමක්. එතකොට හැම කුසලයක්ම ගත්තම මාර්ගසිත පවා මානසික సంతානයක උපදින චේතනාවක් හැඟීමක්. එහෙනම් මෙතන තියෙන්න ඕන සංකතය ඕලාරිකයි පටිසම්පන්නයි කියන වචන තුන නැත්නම් මේ කියන තුනේ තියෙන මේ තේරුමත් එක්ක අපිට එන හැඟීමක්. එන්නේ එහෙම වුණත් නම් මම හැම වෙලේම මතක් කරන්නේ මට ඉතා හොඳින් මං ඉන්නවා මේ වෙලාවක. ඉන්න වෙලාවක එකපාරටම තරහකාරයෙක් දකිනවා. තරහකාරයෙක් දකින්න මම මෙහෙම හැරිලා මෙහෙම බලනකොටම තරහකාරය දිහා මගේ ඇසිපිය හෙලන්න වඩා වේගයෙන
මට තරහා කියන හැඟීම උපදිනවා. නේද? තරහා කියන හැඟීම උපදිනවා. අන්න ඒ වගේ මේ කුසලය හැඟීමක් විදිහට වර්ධනය කරගෙන තිබ්බොත් අපිට ඇසිපියහෙළන වේගයට වඩා වේගයකින් මේ මානසිකාරය උපදින්න තියෙන ඉඩකඩ ඕනතරම් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එහෙනම් මේ මානසිකාරය පිළිබඳව දැන් ඔය කියපු මේ මනාපේ අමනාපේ ඕලාරිකයි සංකතයි පටිසම්පන්නයි කියන ආකාරයට යම් සාන්ත වූ ප්‍රණීත වූ ඒතන් සන්තන් ඒතන් පණීතන් උපේක්ඛාති කියලා මට මතක හැටියට තියෙන. එහෙමනම් මේ ඒ එහෙම ඒකේ නැති කිරීමේ තියෙන සාන්ත ස්වභාවය පිළිබඳව උපේක්ෂාවක් හිතේ උපදවාගෙන යයි මනාපේ අමනාප දුරු කරගන්න ඕනේ කියලා. ඒ සාන්ත එහෙම මානසිකාරයක් කියලා. එතකොට ඒක එවැනි හැඟීමක් උපදවා ගැනීමක් කියලා කිව්වොත් ඒ ගැන අපිට දෙසරයක් තුන්සරයක් හිතන්න ඕනේ. නමුත් මේක ගැන තව සාකච්ඡා කරගන්න අපි මේ වචන තුන පිළිබඳ යම් අදහසක් ඇති කරගන්න ඕනේ. ඕලාරික සංකත පටිසම්පන්න කියන. ඒ පිළිබඳව කොහොම අපි පොඩි සාහිණාංශකෙ මෙමුසලා බලමු. මේ ඕලාරික සංකත ඕලාරික පටිසම්පන්න කියන වචනවල අර්ථය පිළිබඳව කොහොමද අපිට දැනගන්න පුළුවන්? එහෙම ලොකු සාහිණාංශ මෙතන මේ වචන තුනේ අර්ථ තුන නම් පැහැදිලිවම දැනගන්න ඕන මේ මානසිකාරයට යොමු වෙන්න කලින්. මෙතන සංකත කියන වචනේ අර්ථය සකස්සුන කියන අර්ථය. සකස්ුණ කියන අර්ථය ඒ කියන්නේ මේ මනාපය කියන මේ හැඟීම මේ මොහොතේ සකස් වුණ එකක්. මේ ඇහැ සුරු කරගෙන ඉපදුණු මේ අමනාපය මේ මොහොතේ සකස් වුණ එකක්. ඒක මං කරපු දෙයක්වත් වෙන කවුරුත් කරපු දෙයක්වත් නෙවෙයි. ඒක අර සකස් වුණ කිව්වම නේ ලොකු සංසය. ඒක අර යම් අනාත්ම ස්වභාවයක් මතුවෙන එතන. ඒ කියන්නේ මේ මනාපය මේ අමනාපය සකස් වුණ එකක්. ඒකට සංකත කියන වචනේ භාවිතා කරනවා. ඊළඟට ඕලාරිකයි කියලා කියන්නේ මේ ඉපදුණු හැඟීම හරිම මේ රළුයි. මේ මනාපය හරිම රළු හැඟීමක්. මේ අමනාපය හරිම රළු, එහෙම නැත්නම් ගොරෝසු දුක්සහගත ස්වභාවයක් කියලා ගත්තත් කමන්නේ නැහැ කිසන්ස. මේක දුකක් වගේ. මේ ඉපදුණු මනාපය ඕලාරික, එහෙම නැත්නම් ඕලාරික කියන්නේ ගොරෝසු රළු දුක්සහගත වගේ ස්වභාවයක්. මේ අමනාපය රළු ගොරෝසු දුක්සහගත ස්වභාවයක් කියලා ඒ හැඟීම අරමුණු කරලා දකින්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට පටිසමුප්පන්නය කියන්නේ හේතුන් නිසා හටගත්ත හැඟීමක්. හේතුන් නිසා හටගත්ත කියන්නේ ඉබේ හටගත් එකක් නෙවෙයි කියන අදහස එන්න ඕන. හේතුන් නිසා හටගත්ත එකක්. එතකොට මම කරගත් එකක් නෙවෙයි, හේතුන් නිසා හටගත් එකක් කියන හැඟීම තමයි පටිච්චසමුප්පන්න කියලා විග්‍රහ වෙන්නේ. ඒ තුනට ඒ අර්ථය ඒ තුනේ අර්ථයට අනුකූලව ඒ අදාළ මානසිකාරය අපේ භාෂාවෙන් අපිට දැනෙන විදිහට මෙනෙහි කිරීම තමයි මෙතනදී වෙන්න ඕනේ. ඔව්. එතකොට ඒක මෙනෙහි කරපුවම මේ තුනම එක්ව අපිට එක හැඟීමක් තියෙනවා. මේක හරියට නිකන් මේ අර අපි තුවාලේ උදාහරණ ගමුකෝ දැන් නේද? තුවාලේ ගැන ගත්තාම එහෙමයි අපිට මේවා තේරුම් ගන්න පහසු වෙන්නේ. මේක දුක්සහගතයක්. මේක මේ ශරීරය හටගත්ත gaduwak කියන්නකො නැත්තම් තුවාලයක්. මේක හටගත් එක. මේක හටගෙන තියෙන එක ඒක රළුයි. මේක ඕලාරිකයි. මේක රළු ගතියක් තියෙන දෙයක්. මේක ගොරෝසු ස්වභාවයක් තියෙන, මේක දැනෙන දුක්සහගත දෙයක්. තුවාලේ දුක්සහගත දෙයක්. ඊළඟට මේක හටගත් එකක්. මගේ ඇඟේ හටගත් තුවාලයක්. නේද? ඒව අපි දන්නවා හැඟීම් විදිහට දන්නවා. නේද? මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැඟීම් විදිහට දන්නේ කොහොමද? මම මේ තුවාල කියන ඒවා මගේ දැන් චූටිම චූටි කාලේ අපි ওই තුවාල ගැන දන්නවද? නෑ. තිරිසන් සතෙක් ගත්තොත් එහෙම තුවාලයක් වෙලා නම් එයා දන්නවද ඒ තුවාලේ පිළිබඳ? ඒ කියන්නේ අපි බෙහෙතක් දැම්ම වුණත් ඒ බෙහෙත යා මොකද කරන්නේ? හාපලයින් කරලා දානවා. නේද? ඒ කටින් අයින් කරලා දානවා. ඒ මොකද එයාට අදහස් මාත්‍රයක්වත් නෑ මේ තුවාලේ හොඳ වෙන්නයි මේ බෙහෙත ගල්වලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ එයාට මේ තුවාලෙන් නිදහස් වීමේ නිදහස් වී ලැබෙන
සාන්ත ස්වභාවය ගැන කිසිම අදහසක් නෑ. යා එතන එතන රිදෙනවනම් හපන්ට තමයි හදන්න හැබලේ නේද එතන රිදෙනවනම් හපන්ට හදන්න. එතකොට මේ තුවාලේ මෙන්න මේ කාරණාව හින්ද හටගත්ත දෙයක්. අපිතුම ලේ විසවීමකින් විසප්පු ගෙඩියක් දාලා තියෙනවා ලොකු එකක්. එහෙනම් මේකට ඇඟට බෙහෙත් බොන්න ඕනේ තව කියලා අන්න ඒ වගේ. දැන් මේ කාරණා තුනම ගැන අපිට ඒකෙන් ඊට පස්සේ ඒ තුන හින්ද ඒ මේ තුවාලේ හින්ද ඇතිවෙන සාන්ත ස්වභාවය කියලා ඒ තුවාලේ හොඳ වීමෙන් ඇතිවෙන සාන්ත ස්වභාවය ගැන හැඟීමක් මානසිකාරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි බලන්න අර කාරණා තුනම එකතු වෙලා සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි කියන කාරණා තුනම මිශ්‍ර වෙච්ච හැඟීමක් අපිට තුවාලේ ගැන තියෙනවා. මේක හොඳ කරගන්න ඕනේ කියලාත් අදහසක් තියෙනවා. එතකොට තමයි බෙහෙත් ගන්නන්නේ. අන්න ඒ වගේම අපේ සිතුවිලි අපේ මනාප අමනාප කියන මේ සිතුවිලි පිළිබඳව චක්කු සෝත ගාන ජීවයා කාය මන කියන ඒවා ඇත්තටම වෙච්ච දෙයක් කියන එක නේද? වෙච්ච දෙයක් ඒ කියන්නේ මේ මගේ මම ඇහැ මෙහෙවලා මට ඕන විදිහට හැදෙන මනාපයක් අමනාපයක් නෙවෙයි මම විශේෂයෙන් අමනාප ගන්න අමනාප ගත්තාම අපි කවුරුත් කැමති නෑ අමනාප වලට. එහෙනම් චක්කු විඤ්ඤාය රූප විශේෂෙහි මේ අමනාප ඇති වෙනවා. එතකොට ඒක මේ මහ ගැටලුකාරී තත්ත්වයක් මට මාව අභිභවා මාව යට කරගෙන නේද මගේ පාලන ශේස්ත්‍රය බිඳගෙන නේද මම කියන හැඟීම පවා මගේ කියන හැඟීම පවා නැති කරගෙන නැතිකරන්න නැත් ඒ කියන්නේ එහෙම එකක් ඇති වෙන්නවත් බෑ. ඒ වගේ දරුණු තත්ත්වයක් තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා අපි නිකන් ඔය ඉන්නේ නිකන් හුල ගන්න කොළ වගේ ඔය කිව්වට මේ නේද මේ අපි නොහිතන වෙලාවක නොහිතන තැන නොහිතන විදිහට ඒවා ක්‍රියාත්මක භාවයට යනවා. ඉතින් අන්න ඒ වාගේ මේ බෙහෙත් ගැල්වීමෙන් මේවා නැති කරන්න පුළුවන් තුවාලේ හොඳ කරන්න පුළුවන් වගේ අන්න ඒවා නැති කරන්න පුළුවන් කියන හැඟීමක් තමයි මේ තුන හරහා එන්න ඕනේ. එතකොට එහෙම එකක් සකස් කරගන්න පුළුවන් වෙන්නේ මේ පිළිබඳ සියුම්ම දැකීමෙන් මේ වගේ මානසිකාරයක් තියෙනවා කියලා සියුම්ම දැකීමෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කරන පුහුණුවෙන් තමයි. එතකොට අපි මේක ගැන ඒ කෙටි කාලයකදී මේක සිද්ධ කරගන්නවා කියන්නේ ඔන්න වගේ හැඟීමක් උපදවා ගැනීම කියන එකයි. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි කිව්වොත් මේ පොඩි සයනාංශික අදහස. තවත් මේ මං කරපු විග්‍රහය ගැනත් ඔය තුවාලේ කතාවත් ගැන අපේ පින්නන්තයර තේරෙන්න ඒ ඒ එතන ඒ මේක ප්‍රායෝගිකද ඇත්තට මේක ප්‍රායෝගිකද කියන එකත් මේක සිද්ධ විය යුතු දෙයක්. අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනනම් අපේ මනස දිහා බලලා මේ කාලය අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතුවොත් මේ වගේ තත්ත්වකින් මේක මේ සාන්ත භාවයට පත් වෙන්න කලින් සතියක් ගියා නම් දැන් දවසකින් පුළුවන් වෙන්න ඕනේ, දවස පැයකින් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ යම් ප්‍රායෝගික දෙයක් මේ කාරණාත් එක්ක තව අපේ පින්වන්තයට අවධානය යොමු කරන්න පොඩි හැඳුනන දැනෙන්නේ මොනවද මේ කාරණා පිළිබඳව? මට හිතෙන්නේ දැන් මේ පිළිබඳව අපි ඉස්සෙල්ලම දැනගැනීම කියන එක සිද්ධ කරගෙන මේ දැන් මේ මනාප අමනාප වල සංකත පටිච්චසමුප්පන්න ස්වභාවය ඕලාරික ස්වභාවය හැමතිස්සෙම තියෙනවා. දැන් අපි හිතමු උදේ ඉඳලා යම් අමනාපයක ඉන්නවා කියලා. හැම මොහොතකම මේ ලක්ෂණ තුන තියෙනවා. හැම මොහොතකම ඒ හැඟීම කියන්නේ සකස් වුණ එකක්, ඒක දුක් ඇති කරන ස්වභාවයකක්, ඒක හේතු නිසා හටගත් එකක් කියන එක හැම මොහොතකම තියෙනවා. නමුත් අපි ඒකට අවධානයක් හැම යොමු කරන්නේ. මේ මනාප අමනාපත් එක ජීවත් වෙන මිසක් අර මේ ධර්මතාවය මතු කර ගැනීමට නුවණින් ඒ දිහා බලන්නේ නැති ස්වරූපයක් තියෙන්නේ. පටිසමුපාදයේ කියන ලොකු සාන්නාංශ අපේ දවස පුරාටම ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි ඒ පැත්තට අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. උදේට යම් කිසි කෙනෙක් ලොකු හැඟීමක් ඇති කරගෙන විශේෂයෙන් මේ විදර්ශනා උපේක්ෂාවේ තියෙන සුවේ ගැන දැඩි කැමැත්තක් ඇති කරගෙන ඒක මොනතරම් සුවදායි තත්ත්වයක්ද කියන්නේ මනාප අමනාප උපදින්නේ නැති විදර්ශනා උපේක්ෂාවක් තියෙනවා නම් අන්නේ උපේක්ෂාවේ තියෙන ආනිසංස වාරය ගැන හිත හිත මොකද කරන්න ඕන ලොකු කැමැත්තක් ඇති කරගෙන සිව්විරියව තුන ඒ කියන්නේ අපි භාවිතාග්න ඉරියව් හතරක් තියෙනවා. අන්නේ හැම ඉරියව්වක් තුලදීම ඇති වෙන මේ මනාප අමනාප කියන්නේ වාඩි වෙලා ඉන්නකොට තියෙන මනාප අමනාප දිහා මේ
සංකතය ඕලාරිකය පටු සම්පන්නය කියන විදියට විදර්ශනාවෙන් දකිින් උත්සාහ කරන්න ඕන. නැගිලින්නකොටත් මනාපමනාපාදිය ඇතුනොත් එහෙම දකිින් උත්සාහ කරන්න ඕන. ඇවිදිනකොට බස්වල යනකොට ඒ වගේ රැකි රක්ෂාවලට යනකොට ඒ ඇතිවන මනාපමනාපතියා මෙහෙම දකිින්ට බලන්න ඕන. නින්ද යන මුොහොත් දක්වා ඇල වෙලා ඉන්නකොට හරි එහම නත්තන් සවස්කාලයක රැල් වෙලා ඉන්න වෙලා හරි මනාපමනාප හටගන්නකොට මේ විදිර දකිින්ඩ ඕන. අන්න එහෙම දකින්න 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 මෙයාගේ අර අකුසලය ප්‍රහාණය වෙන වේගය එන්න එන්න වැඩි වෙනවා. එතකොට තම අර සතියක් ගියපයකට වරුවෙන් වරුවක් ගියපයකට පැයින් පැයක් ගියපයකට විනාඩි දහයකි නොයවිදි අවසානයට ඇහිපිය ගහන කාලයක් තුළ මේ අකුසලින් දුර්කරගන්න පුළුවන් තත්ත්වයකට හිත හැදෙන්නේ. එත අකණ්ඩ උත්සාහය අකණ්ඩ කැපවීම තියෙන කෙනෙකුට නම් ආය මේ කරගන්න බැහැ කියන එකයි මේ එහෙම කියන්න බෑ. අනිවාර්යෙන් මේ කරගන්න පුළුවන් නිරන්තර උත්සාහය තමා මට නම් හිතෙන්නේ මේ වගේ මානසිකත්වයකට එන්න තියෙන හොඳම වැඩපිළිවෙල. එහෙම තමයි මට හිතෙන්නේ ලෝක සංස. ඔව් ඒ කියන්නේ දැන් එක අතකින් බලනකොට අපි මේක නොකර වෙන මොනව කරන්නද කියලා අඩුම ගානේ තේරෙන්න ඕනේ. මේ මේ කරුමේ කියලා කියන්නේ මේක ඉබේ වදින බෙරයක් වගේ අපේ මේ ඉන්ද්‍රියන් ටික ඉබේ වදින බෙරයක් වගේ කියලා කියන්නේ මේ නවත්ත ගන්න බැරි ඇත්තටම ඉතින් කම්බරේ කියලාමත් අපි කියනවනේ නේද. ඇහත් රූපයත් ගැටීමෙන් නේද උපදින මේ චක්කු විඥාණය නේද මේ තුනේම එකතුයෙන් උපදින ස්පර්ශය සහ ඒකින් දාට කරන වේදනාව මම දන්නේවත් නැහැ මෙතන සකස් වෙනවා නේද. මම ඔකට කියන්නේ හරියට අපි නිකන් උපකරණ වගේ මැෂින් වගේ කියලා නේද. මේ ලෝකෙම ගත්තොත් එහෙම සමස්තයක් වශයෙන් ගත්තොත් මේ ලෝකේ ඉන්න කෝ මිනිස්සු මේ එලි ටිකක් ඇහැට පේන රූප යම් ප්‍රමාණයක් තියෙනවා නේද. ඒකට කියනවා රූප විෂය කියලා නේද. ඒ කියන්නේ වර්ණ රූප. ඒ වර්ණ රූප ටික නැවත 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 දැක ගැනීමේ ආසාවකින් පෙළෙනවා. ඒ සඳහා යාලා නොඒකුත් උපක්‍රමේ පොඩි දෙයක් ඉතින් අපිට පේන්නේ යම් කිසි කොටසක් විතරයි. දැන් රූප සහ හැඩ මෙහෙම පේනවා. ඒ වර්ණ වශයෙන් තියෙන ඒවා හින්දා මේ හැඩ වගේක් පේනවා. ඉතින් ඒ හැඩ වගේ එක මේ සංසන්දනය කරමින් මේ හැඩ දකිමින් රූප දකිමින් ඉතින් ඔහේ ඉන්න ඊළඟට ඇහෙන ශබ්ද ප්‍රමාණයක් තියෙනවා. ඒ ශබ්දවල මිහිරි ශබ්ද ඒ කෙනාට මිහිරි වෙලා තින්නෙත් එක 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 විදිහට. ඉතින් මේවා මේ ඇහෙන ශබ්ද සහ ගන්ධ නේද එක එක. දැන් මේ පාන් රස බත් රස කීක තියෙන මේ රස ටිකක් තියෙනවා. මේ ටික අතහැර ගන්න බැරුව මේ ටික අතහැර ගන්න බැරුව මේවා පිළිබඳවම උපදින සංඥා රත් වෙමින් දැවෙමින් සංඥා හින්දා රත් වෙමින් දැවෙමින් තිරිසන් සත්තුන්ගේ ඉඳලා අපි දක්වාම මේ එක්තරා ප්‍රවාහයකට නතු වෙලා තියෙනවා. ඒක අනිත් පැත්ත කරකවා ගන්න තියෙන අවස්ථාව තමයි බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක මේවා අනිත් පැත්ත හරව ගන්න පුළුවන් මේවායින් අත මෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක උපදවා ගන්න තියෙන අවස්ථාව පැහැර හරින්නේ නැතුව අපේ පොඩි සවින්නාසේ දැන් කිව්වා වගේ අඩුම ගානේ මේ මාසිකින්වත් එකක් අඩු කර ගන්නවා කියන්නේ දැන් මනාපයක් වහ දරුවෙකුට උපදින දැඩි ආදරයක් කියන එක නේද. මම ඇයි මේ මාසිකින්වත් කියලා කිව්වේ? දැන් සමහර අය ගැන තියෙන තරහ කොච්චර කල්ද? කෙනෙක් කෙරේ අමනාපයක් ඉපදිලා ඒක ඒ අමනාපය පවත්වාගෙන යන මිනිස්සු කොච්චර ඉන්නවද? බුද්ධෝත්පාද කාලයේදීත් එහෙමයි නේද. සමහර වෙලාවට බව ගහනක් දෙව්දත්ත උන් නැහැ නේද. ඒක දිගටම එනවා මේක අරගෙන අමනාපයක් අරගෙන දිගටම එනවා. එතකොට හිතේ උපදින ඒ අමනාපය ඒ වගේ අපිත් නේද. එතකොට නම් මේක වැරදි දෙයක් කියුණාද මන්ද දේව්දත්ත දිගටම ආවා මං ඉතින් ඔය මේ පෑය දෙක තුනක් දවස් දෙක තුනක් ගියාම මොකද කියලා හිතයි දන්නේ. නමුත් ඒ පෑය දෙක තුන ඇතුළත මගේ මරණය සිද්ධ වුණොත් දේව්දත්තට වෙච්ච දේම තමයි වෙන්නේ. ඒක දිගටම අරයි යනවා ඊට පස්සේ. ඒකද මේක වේගෙන් අයින් කරගන්න ඕනේ මේ සිද්ධ වෙන ළඟ සිද්ධ වෙන සිද්ධිය නේද. තේරුම් අරගෙන ඒක ඉක්මනින් දුරු කරගන්න ඕනේ. මොකද තේරුමක් නැහැ ඇහැ කන නාසය දිව ශරීරයට මේවා මොනවද දුන්නත් වැඩක් නැහැ. ඒවා හරියට නිකන් ගිනි ගොඩවල් වලට මොනවා හරි දානවා වගේ. එකම රූපේ දැන් කොච්චර පෙන්වලා තියෙනවද, එකම ශබ්දය අස්වලා තියෙනවද, එකම ගන්ධය, එකම රසය, එකම පහස
කොච්චරන දැන් ලබා දීලා තියෙනවද ගිනි ගොඩවල් වලට මොනවාරි දානවාගේ. ඇයි ගිනි ගොඩවල් වලට මොනවාරි දාපුවම මොකද වෙන්නේ? පිච්චිච්ච තැනවත් නැහැ අඩුම ගන්න හොයාගන්න සලකුණක්වත් නැහැ. ඒ වගේ අර දේවල් හින්දා අපිට ඉපදිච්ච සතුටක් තියෙනව නම් කලින් ඒක කොහෙවත් නැහැ. ඒ සතුට ආය ගන්න නම් ඒක ආය පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ගිනි කොට ආය මොනවාරි දාන්න ඕනේ. කලින් ඇති වෙච්ච සතුට මනාපයක් අමනාපයක් තියෙන ඉතින් ඒක තියෙකින්ද ඉතුරු වෙලා තියෙන්නේ තණ්හාදීක නැවත දැකීමේ ආසාව විතරයි. ඉතින් මේක තමයි தত্ত্বය. මේකෙන් අත මිදුනට පස්සේ පළවෙනියෙන්ම සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ කියනවා ශේක්ෂේක් කියලා. එතකොට මේකේ තියෙන තව චුට්ටක් එහාට අපි කතා කරොත් නැවත අපි මේ ටික කතා කරන්නත් බලාගෙන නමුත් අපේ කාල වේලාව අනුව වටිනා දෙයක් කතා කරගන්න අවස්ථාව නැති වෙන්න පුළුවන් හින්දා අපි තව කොටසක් සාකච්ඡා කරමු. මේකේ තියෙන මේ ශේක්ෂ ප්‍රතිපදාව කියලා සඳහන් කරලා තියෙනවා. මේ ඉන්ද්‍රියන් ශේක්ෂේකට කොහොමද දැනෙන්නේ ඉන්ද්‍රියන් පිළිබඳව කියන එක පිළිබඳ අපි පොඩි සාකච්ඡාවක් විමසලා දැන් ලොකුසන්න සෝතාපන්න ශ්‍රාවකයාටත් කාමච්ඡන්දේ උපදිනවා. ඒ කියන්නේ මනාපය උපදිනවා. ඊළඟට ව්‍යාපාදේ එහෙම නැත්නම් තමනාපය උපදිනවා. මොකද මේ දෙකම ප්‍රහාණය වෙන්නේ මේ අනාගාමී කාමරාග පිටික තියෙන හින්දා. එහෙමයි. එතකොට දැන් මේ විදියට ඔය කලින් සඳහන් කළ ඕලාරික සංකත පරිසම්පන්න කියන විදර්ශනා මනසිකාර වලින් ඉදිරියට ගියපු ඊළඟට ඒ ඉපදුනා වූ නිවැරදි මානසිකත්වයන් තුළ වාසය කිරීමෙන් මූලික සංයෝජන ධර්ම ප්‍රහාණය කරපු සෝතාපන්න ශ්‍රාවකයාටත් ජීවිතයේ යම් යම් අවස්ථාවල මනාපමනාප උපදිනවා. අනේ මනාපමනාප උපදිනකොට එයාට ධර්මතාවයක් විදියට ඇතිවෙනවා යම් මානසික ස්වභාවයක්. ඒ යම් කිසි ශරීරයක් දැකලා හරි යම් මනාපයක් ඉපදුණු සෝතාපන්න ශ්‍රාවකයාට ධර්මතාවයක් විදිහට අතීත විදර්ශනා මානසිකාරාධිය හේතු වෙලා උපදිනවා මානසික ස්වභාවයක්. ඒක දහම තුන විග්‍රහ කරන්නේ අට්ඨියති හරායති jigujjati කියලා. අට්ඨියති කියන්නේ යාට ඉපදුනා වූ අමනාපය හෝ මනාපය පිළිබඳව වෙහසක් ඇති වෙන්නේ. දැන් ඊළඟට ඒකට අට්ඨියති කියනවා. හරායති කියන්නේ යාට ඉපදුනා වූ මනාප අමනාපය පිළිබඳව සියුම් ලැජ්ජාවක් වගේ එකක් ඇති වෙනවා. දැන් ඉතින් සාමාන්‍ය ලෝක කෙනෙක්ට තමන්ගේ හිතේ මනාපයක් උපදුනාට ඉතින් ලැජ්ජාවක් උපදින්නේ නැහැ නේ. තවත් කෙනෙක් ගැන ආදරයක් උපදුනා කියලා යාට ඉතින් ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ. ඒක යාට ආශාදයක්. නමුත් සෝදාපන්න ශ්‍රාවකයාට යම් කිසි මනාපයක් උපදුනොත් එයාට ඒක ලොකු ලැජ්ජාවක්. ඒකට කියනවා හරායති කියලා. ඊළඟට කියනවා jigujjati කියන්නේ යාට උපදුණු මනාපය පිළිබඳව පිළිකුලක් තියෙන්නේ. ප්‍රසාදයක් නෙවෙයි තියෙන්නේ. ඒක jugupsajanak ස්වභාවයක් විතර දැනෙන්නේ. ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයාට මනාපයක් අමනාපයක් මේ ඇසකන නාසය ආදී ඇසුරු කරගෙන ඉපදුනොත් එයාට ඒක දුකක් අත්ථීයති. ඊළඟට හරායති කියන්නේ එයාට ලැජ්ජාවක් වගේ ඇති වෙනවා. jigujjati කියන්නේ ඒ සම්බන්ධව පිළිකුලක් උපදිනවා. අන්නේ තුන උපදිනවත් එක්කම අනාපමනාප ප්‍රහාණය වෙනවා. ඒකන පිළිකුල් දෙය ළඟ තියාගන්නේ නැහැ නේ කොහොමද? නෑ. එහෙමයි. ඒ අමනාපමනාප ප්‍රහාණය වෙනවා. සෝතාපන්න ශ්‍රාවකයාගේ ඉඳලා එවන් වූ මානසික මට්ටමක් තමයි මේ සූත්‍ර දේශනාව විග්‍රහ කරලා තියෙන්නේ. ලැජ්ජාව ගැන හිතන්න පුළුවන්ද? නේද අපිට කවුරු හරි අපිටම යමක් දීලා නැවත ගන්නවා කියලා අපහුව. නේද? එතකොට ආය සැරයක් දෙන්න හැදුවොත් අපි නේද අපි ඒක පිළිකුල් කරනවා. ආය ගන්න අපේ අදහසක් නැහැ. මොකද ආය ඕක ලබා දුන්නත් ආය නැති වෙනවා කියලා ආය ගන්නකොට ලැජ්ජාවටපත් වෙන්න වෙනවා කියලා. ඊළඟට අපි හිතමුකෝ ආදරය කියලා මං අහුවොත් මේ වෙනකන් අපි බොහොම කැමැත්තෙන් වැළඳගත්ත මනාප තියෙනවා. ඒ හැම මනාපයක් ඉදම හොඳටම රිදුනද නැද්ද? නේද? ආදරය කියන දේෙන් හොඳට රිදිලා තියෙනවද නැද්ද? එහෙනම් නැව ඒ කියන්නේ අපි බලාපොරොත්තුවක් ඇති කරගෙන මේ දේ හොඳයි කියලා මේකෙන් පිළිසරණක් තියෙනවා කියලා ගත්ත හින්දායි ඒ රිදුනේ. එතකොට එහෙම වෙලා තියෙන දැන් මේ හොඳට මේ වැඩේ වෙලා තියෙන කෙනෙකුට නැවත වාරයක් එවැනි දෙයක් පිළිබඳ බලාපොරොත්තුව තියන්න ලැජ්ජා නැද්ද? නේද? ඊම කතා කරේ ආදරය කියලා ඕලාරිකව කතා කරාට ඒ සංස්කාරය ගැන. එතකොට සංස්කාරය ගැන සෝවාන් පලස්තු පුද්ගලයාට නිබඳව මේ සංස්කාරයේ ස්වභාවය දැනගෙනත් මට මේක පිළිබඳ මනාපයක් ඉපදුනා කියලා නොවිතක් වුණා කියලා ලැජ්ජාවක්
පිළිකුලක් කියන ස්වභාවයක් සකස් වෙලා තියෙනවා. ඉතින් එහෙම අපි නොහිතන ඊට එහා පිට එහා ගිය බොහොම වටින මානසිකත්වයක නේද මේ ඉන්නේ. ඒකයි සෝතාපන්න කියලම කියන්නේ. ඉතින් අවසාන වශයෙන් මේ සූත්‍රයේ තියෙන වැඩුණු ඉන්ද්‍රියත්තා කියලයි ඒ පිළිබඳ අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේ පිළිබඳව. ඉතින් මම හිතනවා අපේ ජීවිතයට අවශ්‍ය කරන බොහෝ කාරණා අද දවසේ අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒකින්ද අපි මේ වෙලාවේ මේ සතියේ අරමුණ නැවත මතක තියාගන්න ඕන. මේ වගේ මානසික තත්ත්වයන් තමන්ගේ තුළ වර්ධනය කරගන්න කළ හැකි දේවල් කරන්න ඕනේ. මොකද නිකම්ම හිටියා කියලා මට මේ කවදාකවත් මං කෙටියෙන් අහුවොත් නිකන් ඉඳලා නම් පහළ වෙන්නේ නැහැ. මං හිතන්නේ කිසිම දෙයක් මේ ධර්මානුකූලව උපදවා ගත යුතු දේවල් නිකන් ඉඳලා නම් පහළ වෙන්නේ නැහැ. හැම කෙනෙක්ම මෙවැනි තත්ත්වයකටපත් වෙන්නේ විශාල කැපකිරීමක් සිද්ධ කරලා දුෂ්කර ජීවිතයක් ගත කරලා තමයි වෙන තත්ත්වයකට පත් වෙන්නේ. ඉතින් ඒකින්ද මේ පින්වන්ත අයටත් මෙහි මිහිරක් දැනුණා නම් ඒ අනුව මෙහි සුවයක් ලැබුණා නම් අපිට ඉදිරියේදී අවශ්‍ය කරන වැඩපිළිවෙල සකසා ගන්න තමන්ගේ තුලින් මේ හැමදාම මේ එකම දේ කර කර ඉඳලා හරියන්නේ නැහැ කියන අදහස් වලින් තමන් පෝෂණය වෙලා ඒ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. හොඳයි, එහෙමනම් අද දවසේ අපි බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරා. ගෞරවනීය අපේ පොඩි ස්වාමීන් වහන්සේ විශාල කාලයක් මිඩංගු කරමින් තමන්ගේ ධර්ම දැනුම හැමද කෙනෙකුටම යහපත සඳහා බෙදා හදා දුන්න අපි උන්වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ මේ ලෝකයට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම සාකච්ඡාව නිවසට අරගෙන ඒම සඳහා අවශ්‍ය කරන දායකත්වය සපයන්නේ අවිස්සාවෙල්ල මාණික්කාවත්ත ශ්‍රී විජයාරාම මහා විහාරස්ථ චිත්ත සමාධි භාවනා සංසදයේ පින්නතුම් පිරිසක් විසින් කියලා විතරයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ මේ ධර්ම සාකච්ඡාවට වැඩි කාලයක් ලබා දෙමින් තමන්ගේ වෙනත් කිසිදු කාරණාවක් සඳහන් කරන්නේ නැතුව වැඩි දිනකට ධර්මය අවබෝධය සඳහා තමන්ගේ නංගොත් කතා කරන කාලය පවා භාවිතා කරන්න ඉඩ අවස්ථාව ලබා දෙමින් කල්යාණ මිත්‍රයන් පිරිසක් විදිහට කටයුතු කරලා තිනවා. නමුත් ධර්ම ශ්‍රවණය කරපු අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිසට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකයේ අත්හඬ මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.